ඉතින් අද මගේ රෙසිපි එක තමයි පොහිල අලවලින් කට්ලට් එකක් හදන විදිය. ඉතින් මේකට මම අරගෙන තියෙනවා කොහිල. මේ කොහිල සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ අලයක් අරගෙන හීනියට කපලා තම්බලා පොඩි කරගෙන තමයි මේ අරගෙන තියෙන්නේ. මේකට මම තව දාගෙන තියෙනවා සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ අල ගෙඩියක්. මොකද මේ කට්ලට් එක හොඳට බයින්ඩ් වෙන්න ඕන නිසා තමයි අල ගෙඩිය දැම්මේ. අල ගෙඩියත් තම්බලා පොඩි කරලා දාලා තියෙන්නේ. ඊළඟට සැමන් පොඩි කෑල්ලක් අරගෙන පොඩි කරලා අරන් තියෙනවා. ඊළඟට කරපිංචා ටිකක් ලියාගෙන තියෙනවා. ලූණු ගෙඩියක් ලියාගෙන තියෙනවා. ඊට පස්සේ තව අපිට ඕන කරනවා රස අණුව, ලුණු, ගම්මිරිස්. මේ ටික තමයි ඉතින් ඕන කරන්නේ. ඉස්සලාම කරගන්න ඕනේ පෑන් එකක් ලිපේ තියාගන්න ඕනේ, තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ තෙලට අපි ලූණු කරපිංචා දාගන්නවා. දැන් මම කට්ලට් ටික හදාගන්න යන්නේ. ඔයාට පේනවා ඇති මේ තියෙන මම හදාගත්ත මිශ්‍රණේ. මේකෙන් මම කට්ලට් බෝල 8ක් විතර හදාගත්තා. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ කොහිල අලයක් තමයි මම ගත්තේ. තියෙන මම හදාගත්ත කට්ලට් බෝල ටික. ඊට පස්සේ මට හදාගන්න ඕනේ බැටර් එකක්. බැටර් එක හදාගන්න මම අරගෙන තියෙනවා පාම්පිටි. පාම්පිටි මෙතන තියෙනවා කෝප්ප භාගයක් විතර. ඊට පස්සේ කහ චුට්ටක් දාගෙන තියෙනවා රස අණුව, ලුණු දාගන්න ඕනේ. මේකට මම වතුර ටික ටික දාලා සාමාන්‍ය තික් බැටර් එකක් හදාගන්නවා. ගොඩක් දිය නැති, ගොඩක් තික් නැති, ඝනත් නැති බැටර් එකක් තමයි හදාගන්න ඕනේ.
හදාගන්න දේවල් කියන්න තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. Thank you.